ඔන්න දැන් එනෝ සීන් එකට. හා හා දැන් එනෝ. කකුල කාපි දිය බරියා. සෙක් දිය බරියුන්ට වෙන වැඩ නැද්ද? අපරගොයේ ඉඳක් වට කරන් ඉන්නකොට ඇවිල්ලා අරගේ කකුල කන්න. ඕකේ ලින්දට ගියේ නැහැ. හා? ඕකේ ලින්දට ගියේ නැහැ. ඕකිට මෙල්ලකට හරි දොලකට හරි ගියා. දිය බරියා කෙලියා හදුවා කවියා රහිත කබරගොයක් ගන්න. හොඳයි ඉතින් මේ සම්මාන රාත්‍රිය ලස්සන කරන්න අපිත් එක්ක අද දවසේ එකතු වෙනවා සිරිල් අයියයි සමන් අයියයි සිරිල් අයියගේ මල්ලි අයිබෝන් 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 මොකද හිතෙන මේ සම්මාන රාත්‍රිය ගැන ඇත්තටම මේ අපි ඇත්තටම ඇප්‍රීෂিয়েට් කරනවා මේ සම්මාන රාත්‍රිය මොකද මේ සෝෂල් මීඩියාවට සහ හැම කෙනාම හැම ශේෂ්ඨවලම ඉන්න අය එකතු කළා මේ වගේ මේ නිකන් එකතු කරපු සම්මාන රාත්‍රියක් අපි දැකලා නැහැ. ඉතින් අපිත් YouTube කරනකොට අපිටත් ඇගීමක් තියෙනකොට අපි සහ කරන් ඉන්න අය වුණත් මොටිවේට් වෙනවා. ඉතින් ඇත්තටම සතුටුයි මේ වගේ සම්මාන රාත්‍රියක් තිබීම ගැන. හොඳයි දැන් සමන් අයියව කොයි කාලෙද හම්බෙන්නේ මේ YouTube අපි කියන්නේ මේ YouTube හරහා මේ ජනප්‍රිය වෙද්දී සහ මේ කන්ටෙන්ට් එක දකිද්දී අපි ටිකක් කන්ටෙන්ට් එක වෛරල් වෙනකොට දකින්න සමන් අයියව කොහොමද සමන් අයියව හම්බ වෙන්නේ? ඇතරම අපි මමයි පාලිත සහ සමන් තුන්දෙනා මොරටු විශ්වවිද්‍යාලයේ. එතකොට මම මෙහලට වඩා අවුරුදු 3 සීනියර්. එතකොට මම 2014 තමයි කැම්පස් අවුට් වෙන්නේ. 2016 අපි නාට්‍ය සංගමය පිහිටවන මොරටු විශ්වවිද්‍යාලයේ. එතකොට තමයි මට සමන්ුයි පාලිත දෙන්නම හම්බෙන්නේ. දැන් 2016 ඉඳලා තමයි අපි මේ එකට වීඩියෝ කරන්නේ. මේ ඇත්තම දැන් අපි සිරිල් අයියයි සමන් අයියයි කියලා නේද ඇත්තම නම් දෙක කියමුකෝ අපි. මගේ නම ජනිත රූපසේන. මෙයාගේ නම ජටිල මානගේ. ඇයි මේ සිරිල් අයියා කියලා කන්සෙප්ට් එකක් එහෙම නැත්නම් නමක් දාන්න ඕනේ කියලා හිතුවේ? ඇත්තටම ඒක උනේ අර අපේ යුනිවර්සිටි ටයිම් එකේ 2014 තිබුණ කවිත කියලා රියැලිටි ප්‍රෝග්‍රෑම් එකක්. ඒකේ මම බෙස් කොමඩියන් ඇක්ට් වුණා. ඒකේ තිබුණු ඇක්ට් එකේ නම තමයි සිරිල් කිව්වොත් ඉතින් කියන එක. ඉතින් ඒ ඇක්ට් එකෙන් සෑහෙන්න ඒ දවස්වල Facebook තිබුණ YouTube තිබුණ නැහැ. ඒකෙන් සෑහෙන පොපියුලර් වුණා. ඉතින් ඒ නමම තමයි අපි කන්ටිනියු කරන් ගියේ ඊට පස්සේ. හොඳයි දැන් අපි සමන් අයියත් එක්ක කතා කරන්න මේ පැත්තට එන්න ඕනේ. මේ සිරිල් අයියාගෙන් මේ වැඩේට කොයි වගේ මේ වැඩ ටික කරද්දී YouTube එකේ කන්ටෙන්ට් ටික මෙහෙම හදද්දී කොයි වගේ සහයෝගයක්ද ලැබෙන්නේ වැඩේ සාර්ථක කරගන්න? ඔව් ඇත්තටම මේ එයාගේ තමයි ලොකුම මෙතන මැච් එක යන්නේ. ස්ක්‍රිප්ට් ඔක්කොම වගේ එයා තමයි ලියන්නේ. ඉතින් එතකොට ඒක කරලා වැඩේ මැනේජ් කළා සහ අපි වැඩේ කරගෙන යද්දී ඇක් කරද්දී විශේෂයෙන් ලොකු සපෝට් එකක් දෙනවා මට පාලිතර සහ අනිත් නංගීට. මේ ඉතින් වැඩේ හොඳ සපෝට් එකක් තියෙනවා. හොඳයි දැන් මේ වගේ පොපියුලර් අවර්ඩ් සෙරමනි 2023 මේක ටිකක් වෙනස් විදිහ අවර්ඩ් සෙරමනි එකක් සම්මාන රාත්‍රියක්. මේ වගේ සම්මාන රාත්‍රීන් තුලින් මේ YouTube content creatorsට මොන වගේ වටිනාකමක්ද තියෙන්නේ කියලා අහුවොත් මොකක්ද උත්තරේ? ඔව් මම මේකට දෙයක් එකතු කරන්නම්. දැන් ගොඩක් සමාජයේ තියෙනවා අපි A levels ඕ level කරාට පස්සේ YouTube කරත් අපි ගොඩ යනවා කියලා. එහෙම නැහැ. අපි YouTube කරන්නේත් අපි හොඳට ඉගෙනගෙන. ඉතින් අපි කියන්නේ මේ වගේ දෙයක් තිබුණම කවුරුත් motivate වෙනවා. මේ වගේ දෙයකටත් අපිට ඇගීමක් තියෙනවා නම් අපි මේක කළ යුතුයි කියලා. නමුත් YouTube ම ජීවිතේ කරගන්න නැතුව හැමදේම සමබරව කරගන්න පුළුවන් නම් ඒ එක්ස්පීරියන්ස් එක এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එක එක්ස්පීරියන්ස් එක උනත් ඔයාලට සාර්ථක වෙන වටිනවා කියන එක තමයි මගේ පෞද්ගලික හැඟීම. සමන්ට මොනවා හරි වෙන දෙයක් තියෙනවා. ඔව් අපි යහමු. ඔව් අදහස කියන්නේ. ඔව් ඇත්තටම මේ කියන්නේ ශ්‍රීලයා කිව්වත් වගේ අර මොන දේ කරත් මගේ පෞද්ගලික මතය නම් YouTube කරත් ඒ කියන්නේ ආගේ ප්‍රොෆෙෂන් එක විදියට කරත් කොහොම කරත් හරි දෙයක් කරන්න ඕනේ කියන එක තමයි මගේ මතය. ඒක ඉගෙනගෙන මේ YouTube හෝ වේවා ඉගෙන ගන්න දේවල් තියෙනවා ටෙක්නික්ස් ඒ ටෙක්නිකල් කාරණා ඉගෙනගෙන හරියට හොඳ දෙයක් මේ දෙන එක තමයි වටින්නේ. තමයි මගේ මම. හොඳයි දැන් අද දවසේදී මේ සම්මාන රාත්‍රියේ සම්මාන ලබාගත්තු අයට මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම හැම කෙනාටම අපි විෂ් කරනවා. මෙතන අති දක්ෂව තමයි පත් වෙලා තියෙන නොමිනේට් වීමත් අපිටත් ලොකු භාගයක් කමඩි YouTube කමඩි අංශයෙන් අපි හොඳම පහර නොමිනේට් වෙච්ච එකමත් අපි ලැබූ භාගයක් ඇත්තටම අපි හිතුවේවත් නැහැ. ඉතින් අපි සම්මාන ගත්තු හැම කෙනාටම හදවතින්ම ස්තුති කරනවා සහ ඉදිරියටත් ඔබ මේ කරගෙන ආපු දේ සෝෂල් මීඩියාව වේවා මාධ්‍යෝ වේවා ෆොටෝග්‍රැෆි වේවා හැම අංශයකින්ම ඉදිරියටත් සාර්ථක කරගන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි අදහස කියන්න පුළුවන්. ඔව් ඇත්තම මේ කාලීන දෙයක්. ඇත්තම මේ YouTube වගේ පැත්තක් ගත්තොත් එහෙම ගොඩක් කාලවට මේ වගේ අවෝඩ් එකක් හම්බෙනවා අඩුයි. ඉතින් නොමිනේට් වෙච්ච එක ඇත්තම අපිටත් ගොඩක් සතුටුයි සහ වින් කරපු හැමෝටම අපි සුභපතනවා. ඉස්සරහටත් මේ වගේ දේවල් කරන්න අපි එතනෝ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා විශ් කරනවා. හොඳයි බොහොම ස්තුතියි සිරිල් අයියටයි සමන් අයියටයි ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා අපි සුභ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.